ඉන්ජෙක්ෂන් ගහලාද සුදු උනේ ඇයි දිනක්ෂි ඉංග්‍රීසි දන්නවා කියලා පෙන්වන්න හදන්නේ අදහස් කළේ මෙයා වෙනවා මං ඒවනවා ඔබමයි සොයා ලන්සි ලන්සි එනස් කළේ එක එක කතා නෙමෙයි දෙක දෙක කතා කිව්වත් අපි ලොකුට ඇඟට දැන් නෑ අපි දෙන්නා ගේම් දෙන්නට ආදරය කියලා හිතුනේ කාටද? ඔයාලා මැරිකලේ හඳහන් බලලාද? සමහිය උකලේ. බැදුකේට කයි බඳින්න ඕනේ? කරන්න දෙයක් නෑ බඳින්න උනා. වේදනා පිරිලොවක් ඔබයි පිහිකලේ. ආ, වාට දුන්නේ නෑනේ මම එයා පොන්නේ. ගන්න. අයි Hi guys. ඔන්න අපි ඔයගොල්ලෝගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ලෑස්ති. ඔයා හිතන්නේ කමෙන්ට්ස් කීයක් ඇවිල්ලා තිබ්බද? 100ක්? බැලුවේ නෑ. ඒක 90ෙන් වැඩි ගන්නවා. 900ක්? Really? කමෙන්ට්ස් 900ක් තිබුණා. අපි බලමු පුළුවන් තරම් කවර් කරන්න try කරනවා. ඔන්න පළවෙනි එක. අබ්දුල් රහමාන් අම්ජාර් තමයි අහලා තින්නේ. ඔය දෙන්නම අන්තිමට ගිය foreign trip එක කොහෙද? අන්තිමට බලමු යාට මතකයි. දෝහානේ. आश्रम ड्रामा लंसुपति මමරුන් මම මරණ කියලා ඔයගොල්ලෝ ගේම් එකට එන්ට වුණා මම මරණ කියලා ඔයගොල්ලෝ හිතාගෙන තමයි ඔයගොල්ලෝ චන්ඩියෝ මේ 40 එන්ජල්ස් වගේ ආවේ එළියට ලන්සුපතිනියෝ දෙක්ක අපි බලමු ඩිරෙක්ටරයි ප්‍රොඩියුසර් වම් ඩිරෙක්ටර් එක්ක කතා කරලා කියන්නේ සුමුදු රන්දිමා ලස්සන හිත හොඳ මිනිස්සු දෙන්නේ අහන්න දෙයක් නැහැ පරිස්සමින් ආවා ප්‍රශ්න නෙමෙයි thank you ජෑන් සාරා ඔයාලා මැරිකලේ හඳහන් බලලාද නෑ හඳහන් බලපු නැති එක රීසන් එකක් මම කැතලික් හින්දා හැබැයි සාරංග පුලිස් හැබැයි හඳහන් බුද්ධ ධර්මයට කිසිම සම්බන්ධයක් නෑ කියන එකත් කියන්න ඕනේ අපි ඒව ගැන විශ්වාසයක් නැහැ අපි හඳහන් බලලත් නෙමෙයි මැරිකලේ එන විදිහට මුහුණ දෙනවා සිතු දිල් අහනවා කාටද පළවෙනියටම ආදරේ කියලා හිතුනේ කිතිච්ච දේවල් අමාරුයිනේ හරියටම කියන්නේ වැඩියෙන්ම තරහ යන්නේ කාටද කියලා අහනවා භාග්‍ය විජේසිංහ තරහ යන්නේ මෙයාට තරහ එන්නේ මට කවි වැලිගම මැරියට් හෝටෙල් එකේ වැඩ කරන අය කිව්වා ඔයාලා දෙන්නම ඇත්තටම හොඳයි මීට මානේ චරිත කියලා මම ආසම අක්කගේ හිනාවට ඒ හෝටෙල් එකේ කටේ තමයි හොඳයි නේද හොඳයි කවි වාගේ හිනාවට ආසෙන් ඉඳලා පොඩක් යට හිනා වෙලා ඒක පොඩක් නේ විරිත්තන්න නෙමෙයි හිනා පියුමි ෆර්නැන්ඩෝ අහනවා ජීවිතේ වැටෙන යන හැම තප්පරේම කඩම් වැටෙන හැම වෙලේම ශක්තියක් වෙන්නේ අක්කි අයියටද අයියා අක්කටද දෙන්න දෙන්නටමනේ මදුෂාන් සඳු සාරංග අයියට දිනක්ෂ අක්කව හම්බුනේ නැත්තම් අයියාගේ ලයිෆ් එක මේ වෙනකොට කොහොම වෙයිද මෙහෙම වෙයි කියලා කියන්න අමාරුයි මට කියන්න පුළුවන් මෙයා මගේ ජීවිතයට ආවට පස්සේ වෙච්ච දේවල් තමයි සතුටින් ජීවත් වෙනවා එයාමට හරි ආදරේ මට මං වෙලා සතුටින් ඉන්න පුළුවන්. පාරින්දියා. ඔය දෙන්නගේම ස්කූල්ස් මොනවාද? පොලි ෆැමිලි කන්න බම්බල පිටිය. මං කෙලවස් කෙරුවේ ආරයි හැලප්පාව. මම ගියේ තර්ස්ටන් විද්‍යාලයට. ඒ ලෙවල් වලට මොනවාද කරේ? මං කරේ මැත්ස්. මං කළේ මැත්ස්. DH Tech Show කියන රෑතුන්යාමේ සොන් එකේ කොටසක් කියන්න ඕයි. කියන්න. කියන්න. මම කියන්නේ. රෑතුන්යාමේ මාදුතු සිහිනේ ඔබගේ ධ්‍රුව මෙඋඩි හමනාමේ සීතල මද පවදී ඔබේ සුබඳ මුසුවේ රෑ ආකාසේ දිදුලන තරුසේ මා සිතේ විසිර ගියේ ඔබ ගැනමයි මාසිතමින් ඉන්නේ මාසීන මන්දිරේ දිනු
අනුෂා ලක්මාලි ජයසිංහ අහනවා මම හිතනවා සාරංගයි ඔයා බිස්නස් එකක් කරනවා මේ වෙද්දි ඒ ගැන දැනගන්න ආසයි සහ බිස්නස් එකේ ස්ටාර්ට් එකක් ගන්න ඉන්න කෙනෙකුට අවශ්‍ය මූලික කරුණු ගැන පහදලා දෙන්න ඒක වටිනවා ඔව් මම දැනට බිස්නස් එකක් කරනවා ඒක ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් බිස්නස් එක යන්නේ සාරංග දිසාසේකර ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් කියලා ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් කියවම ඇලුමිනියම් වලින් කරන දොරජනේල් පැන්ට්‍රි කබර්ස් අපි මේන්ලි පැන්ට්‍රි කබර්ස් තමයි කරන්නේ මුලින්ම ඒකට පැෂන් එකක් තියෙනවා ඒ තමන් කරන්න යන බිස්නස් එක ගැන ආසාවක් තියෙනවා දැන් මෙයා ඔව් මෙයාත් සාරී ඩිසයින් කරනවා ඉතින් එයා ඒක ආසාවෙන් කරන්නේ ඒක තමයි කවුරුත් කරන බලකිරීමකින් කරලා හරියන්නේ मम लोक बिजनेस एक्सपर्ट मूलिकम देवा बहिन्न रुवी रोशिनी अखन कैमी अय्या वैटीएम कमी मुना ప్రస్తుత మక్కట మునాదు యన్న పులువా మేయా వెస్టర్న్ టైప్ క్యామ్ ఉంగా కదనా ఏవ మం కన్న ఆసై హబై మే మ్యాతకది ఎహెల్ పొలే ఒతలా రస బత్ ఎకక్ దున్నా ఇతి తిబ పరి ఉయి కరవలై ఎపోల్ సంబోలుకి హరిమ బహుమ సామాన్య సరల క్యామక్ హబై హరిమ రహై ఇతి ఏక తమై దనట రసటమ ఉయల దున్నే హబై దవసి దవసి టికక్ రహ వెడి వెనో క్యామ్ వల మాత్ ఇతి పొడి సపోర్ట్ ఎక్ దినా పోల్ పోల్ గాలా లూను సుద్ద కల్లా చొప్ప కల్లా దేనా శరక కాడ දෙන්නට දෙන්නගේ වඩාත්ම ආකර්ෂණය වෙන ගතිගුණ ගතිගුණය මොකක්ද ආකර්ෂණය මං හිතන්නේ මං කියන්නේ මං කැමති දිනක්ෂිගේ අව්‍යාජ බවට ස්ප්ලිට් පර්සනලිටීස් නෑ ඒ කියන්නේ මේ ගෙදරට එකක් ටීවී එක ඉස්සරහා එකක් යාළුව ළඟ එකක් එහෙම නෑ එහෙම අර මවාගත් චරිත නෑ ඉතින් එයා හැමතිස්සම එහෙමයි ඉතින් ඒක සමහර අයට හරියන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් හැබැයි මට ෂෝ चित्रपटे मुखद විෂ්ම කියලා චිත්‍රපටයක් ඉමාෂා නෙත්මිනි වැලිවිට අක්කි කියන බලන්න අයියගේ ආසම කෑමයි ආසම පාටයි මොකද්ද කියලා ආසම පාට පර්පල් මට ඒක හොඳට මතකයි මොකද මං ආසම නැති පාටක් ආසම කෑම ඔයා කියලා තියෙන විදිහට මෙහෙමයි කි කන කොටන අනේ මං ආසයි කියේ කනමයි උනාට මං දාන්න විදිහට ආස බටු මොල්ටනේ නේ වැඩිම ගන්න මිනුරි චාමනි අහන ඔයාල බඳින්න කලින් ආදරය කරනකොට සැකහිතිලා නැද්ද රන්ඩුනාම ඉස්සෙල්ලම යාළු වෙන කෙනා කවුද? රන්ඩුනාම ඉස්සෙල්ලම යාළු වෙන මෙයා. මම ටිකක් ගණන් හොස්සනා. එහෙනම් සැකයකට මම දන්නා නම් අපි අපිට පොඩි පොඩි ප්‍රශ්න එන වෙලාවල් තියෙනවා. ඒක මම හිතන්නේ සැකේ කියන්නේ රිලේෂන්ෂිප් එකේ තව හරි අමාරුයි නේද? සැක හිතෙන්න තරම් දේවල් නම් මට නම් එහෙම වෙලා නැහැ. මොකක් හරි අවිශ්වාසයක් සැකයක් තියෙනවනම් ඒක කෙලින්ම කතා කරලා ඒක විසඳ ගන්න එක තමයි හොඳම. නැත්නම් අර සැකය දිග දිගට වර්ධනය කරොත් සමහරට තන නැති දේවල් වුණා තමන්ගේ ඔළුවට වැටෙන්න පුළුවන් නේ. කාවින්ද එස් විජේසිංහ අම්මටද වැඩිපුර ආදරේ වයිෆ්ටද ඔව් අම්මටද වැඩිපුර වයිෆ්ටද මම වයිෆ් කෙනෙක් වැඩිපුර ආදරේ වැඩිපුර දැන් ආදරේ කියන එක එහෙම තරහදීක දාලවත් අපිට මේ මිම්මකින් මනින්න බැහැනේ ඉතින් ඒ නිසා වැඩිපුර මෙයාට ආදරේ කියලා බෙදා ගන්න ඕනේ නැහැ ආදරේ තිබ්බම ඇති අම්මට ආදරෙන් හැමතිස්සම ඉන්න වයිෆ්ට ආදරෙන් ඉන්න ඒ දෙන්නටම අවශ්‍ය වෙලාවට එයත් එක්ක ඉන්න ඒක තමයි මගේ ප්‍රතිපත්තිය ප්‍රසාදී මදුෂි ඔයාල පළවෙනියට ආදරය කළ පෙම්වතාසත් පෙම්වතිය කවුද නාම මට කියන්න පුළුවන් දැන් ඒක බැඳලා ඉන්න අයට ඊට පස්සේ ප්‍රශ්නයක් වුණා තමයි වැඩේ ඔව් මාත් ඇත්තටම පළවෙනියටම පෙම්වතියකට ආදරය කළා මාසිකින් විතර දැනගත්තා එයා මට ආදරය කළා නෑ කියලා ඉරෝ චන්ද්‍රසේකර කොහොමද ඔහුම hina වෙලා ඉන්නේ හැමදාම හැමදාම නම් hina වෙලා ඉන්නේ නෑ බොරු කියන්නේ නෑ එහෙම hina වෙලා ඉන්න බෑ කාටවත් එහෙම අවශ්‍යත් නෑ නමුත් ඒක සතුටු අවස්ථාවක් නම් ඉතින් අපි ඒක ඒ වෙලාවේ සතුට විඳ ගන්න ඕන දුක වෙලාවට අපි දුක ඒ විදිහටම විඳිනවා ශවන්ත යසත් කසාද ජීවිතේ ද හොඳ සිංගල් ජීවිතේ ද හොඳ मैं सिंगल जीवित आशा मांगी मैं गिदर मैं पड़ा मिश्रण
සිංගල් කට්ටිය ඒගොල්ලෝ නී ලයිෆ් එකට කැමති නැහැ. අකමැත්තෙන් මම හිතන්නේ කසාද බඳින්න යන හොඳ නැහැ. තමන්ගේ හිත පිච්ච දවසක ඒක කරන්න ඕනේ කියලා හිතන විතරක් කසාද බඳින්න කියලා මට හිතෙන්නේ. ලොකු බලාපොරොත්තු තියාගන්න එපා. පොඩි බලාපොරොත්තු තියාගෙන යන්න. එතකොට අර බලාපොරොත්තු වලින් එහාට දෙයක් ලැබුණාම සතුටක් විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ. කසාද බඳින කලින් උඹලගේ ජීවිතේ තියෙනවා නම් ගෝල්ස් මොන හරි රසවක් කරන්න මොන හරි යොදන්න ඉගෙන ගන්න පැත්තෙන් දෙයක් කරන්න මොන හරි තියෙනවා නම් ඒව කොම්ප්‍රොමයිස් කරලා විවාහ වෙන්න එපා මට හිතෙන විදිහට ඒව නැති කරගෙන විවාහ වෙන්න එපා ඒව achieve කරගෙන ඉන්න ඉස්සෙල්ලා සහයෝගී දෙන පාර්ට්නර් කෙනෙක් නම් ඉන්නේ ප්‍රශ්නයක් නෑ හිතනවා නම් ඒක එහෙම වෙන එකක් නෑ කියලා මුලින් ඔයාගේ ජීවිතේ ඩ්‍රීම්ස් ටික achieve කරගෙන ඉන්න එතකොට කවදාවත් ඒ කියන්නේ රිග්‍රෙට් එකක් ඉතුරු වෙන්නේ නෑ ජීවිතේ සෙව්වන්ති ඩි සොයිසා පිනක්ෂිය අක්කා සාරංගයව විවාහ කර නොගත්තා නම් මොන ෆීල්ඩ් එකක කෙනෙක් එක්ක විවාහ වෙයිද? එකම කියන්න බෑ. ඒ කියන්නේ ෆීල්ඩ් එක අදාළ නැහැ. ඔයා හිතේ නැත්නම් ජීවිතේ සමරකට වෙන පාටක් කියන්න පුළුවන්. ඒක දන්නේ නැහනේ. තේරෙන කාලෙ නම් මට ෆීඩ් එකක් තමයි මම අපේ ෆීල්ඩ් එකට අවබෝධ වෙන්නේ නැහැ කියලා. බඳින්නේ නැහැ කියලා. කරන්න දෙයක් නැහැ. බඳින්න උනා. හිමාෂ අර්ෂා කට අයියව නැතුව බෑ කියලා හිතච්ච අවස්ථාව. හිමල් කාම වරච බැඳපු කෙනා අනේ මේක නේ බැඳපු කෙනා ආයි ෆ්‍රයිඩ් එක නේ බැඳපු බැඳපු කෙනෙක් බඳින්න හිතුනේ ඇයි මේ බැඳපු කෙනෙක් ආයි බඳින්න හිතුනේ ඇයි මිනක්ෂි වාට ඇත්තට නොබැඳපු අය බැඳපු අය බඳින්න බැහැ කියලා කිව්වත් හිතියකුත් නැහැ බැඳපු කෙනෙක් කියලා අපි එහෙම සමාජයෙන් කොම් කරන්නේ නැහැ නිකාවත් ඒක නීති විරෝධී දෙයක් නෙවෙයි නම් ප්‍රශ්න නැහැ ඒක මානුෂීය හැඟීම ඒක තමයි අපිට හිතෙන්නේ සඳුගී නිමේෂික ඔය දෙන්න හම්බුනේ කොහෙන්ද පළවෙනි පාරට? මම ඉස්සෙල්ලාම දැක්කේ මලක නිමුරත් එකේ. ඔව්. ඇත්තට දැක්කේ මුරත් එකේ. අමිල පැතුම් දෙන්න වැඩියෙන්ම යන්න කැමති රට මොකක්ද? දෙනාද ස්පේන් යනනේ. ස්පේන් නෝ. ස්පාඤ්ඤය. ස්පාඤ්ඤය. විදු නැත. සාරංගයේ පළවෙනි ටෙලි නාට්‍ය චිත්‍රපටය මොකද්ද? මගේ පළවෙනි ටෙලි නාට්‍ය එක ටෙලි ෆිල්ම් එකක් ස්මරණ සමාප්ති කියලා. තමන්ට හිතෙනවා නම් බැන්දට පස්සේ වෙනස් වෙයි මේක හදා ගන්න පුළුවන් ඒක නම් වෙන්නේ නැහැ. ඒක අම්මා ඒක වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අර කාලෙම ඒ තීරණේ ගන්න එක හොඳයි. ආයෙත් කියනවා අපි ප්‍රොෆෙෂනල්ස්ලා නෙමෙයි උඹලන්ට උපදෙස් දෙන්න. සඳුනි නිමේෂික රංගපාපු ආසම නාට්‍ය මොකද්ද දෙන්නගේ? සුලඟ මත මොකක්ද? මෙයා මං හිතන්නේ මේක චාමරයගේ තියෙවි. මෙයා ආස තියෙවිකට මං ආස සුලඟ මත මොකක් එකට. අපි දෙන්නම ඇක්ටර්කෝ දැන් මං ආසයි යාය අපකට. ඇයි ඔයාලා YouTube කරන්න හිතුවේ? ඇයි? YouTube කරන්න හිතුවේ දැන් අපිව ටෙලි නාට්‍ය වලින් සහ චිත්‍රපටි වලින් වෙනත් ප්‍රෝග්‍රෑම්ස් වලින් දකිනවා. හැබැයි ඒ අපි කරන්නේ වෙන කාගේ හරි පිටපතකට. YouTube වල අපේ නිදහසක් තියෙනවා ඇත්තටම අපේ පිටපතකට. අපේ අදහස් ඕගොල්ලොන්ට ගේන්න. සමීප මාධ්‍ය. අපේ ගෙදර කෙනෙක් එක කතා කරනවා වගේ, වික්‍රියෝ වගේ අපිට කතා බහ කරන්න මේ platform එක. Open මාධ්‍ය ඉතින් ඕගොල්ලන්ට නම් නිර්මාණශීල අදහස් තියෙනවා. ඉතින් මොනවා හරි කරන්න තරම් අපි දෙන්න හැම වෙලාවෙම friends එක්ක ඒවා කියනවා නේ. මට වඩා මෙයා pickup කරන. දකින්න එක කිසිම වැරද්දක්. ඒවත් හදා බලන්න ඕනේ. ඒවත් තුල ජීවත් වෙන්න ඕනේ. ඔව් මම හැමතිස්සෙම කියන නීති විරෝධී දෙයක් නෙවෙයි නා. ප්‍රශ්නයක් නෑ. මදුෂ පෙරේරා අයියාගේ ස්කින් කෙයාර් රූටින් එක කොහොමද වෙන්නේ? මොනවාට කරන්නේ මීට්‍රේ?
ස්කින් කෙයාර් රූටින් එකක් කියලා නම් මට නැහැ. කියනවා කරන්නේ. මම ඔව් මෙයා කියනවා මම කරනවා හරිම අඩුයි. කරනවා කරන්නේ ඒකට වෙලා නැති ඉඳි. නමුත් ඉඳලා හිටලා ෆේෂල්ස් ඒ වගේ දේවල් කරනවා. ඒකට ගෑනු පිරිමි බේදයක් නැහැ. මීල් ප්ලෑන්ස් කාලේ කාලේ සමහර චරිතවලට අපි සූදානම් වෙනකොට අපි ආහාර පාලනය කරනවා. මම ටිකක් කොහොම තෙල් සහ සීනි බොහොම අඩුවෙන් තමයි පාවිච්චි කරන්නේ. කුමේෂ් චලන ඔයාලා කොහෙද ඉන්නේ? අපි ඉන්නේ අතුරු ගිගේ. ලක්ෂිකා රණසිංහ ඔයාලා ට්‍රැවල් කරන්න කැමති තැන් මොනවාද? ලංකාවේ ගොඩක් ට්‍රැවල් කරන්න ආසයි. ගොඩක් වෙලා ඇල්ල හිම යනවා. ගාලු කොටුවට යන්න. නුවරඑළිය ආසම. බණ්ඩාරවිල. ට්‍රැවලින් තමයි අපි ආසම. ශාමි තමාෂා. සාරංගට තරහා ගියාම කොහොමද? තරහා ගියාම මම වැඩි කතා කරන්නේ පොඩක් පැත්තකටලා ඉන්නවා. ඒකම තමයි මම පොඩක් මට කාලය දෙන්නේ නැවත හිතන්න ඕ පොඩක් විතරයි ගැන කල්පනා කරන්න. මම හිතද්දී ආට තේරෙන යා වැරදි කියලා ඊපස්සේ ඇවිල්ලා මට සල්ලි කියලා. Shaya, Dinaksha, how did you make your mind to marry a man who was eyeing her with a woman? Personally, as a girl, I find this extremely challenging. Yeah, it was challenging. I did not have a problem, but everybody else did. The entire society had a problem with me getting married to a previously married person. I was like open-minded, and even my family was very open-minded about it. Yeah. And I like accepting challenges. What we want to say is don't judge anyone because you actually don't know what went through in my life. Just be open minded about things, don't be narrow minded. Yeah. Oyala dennagin kawuda wediyenma sanvedi nadika nadika. Oh sanvedi. Sanvedi ta welke. Ma me a kamai sanvedi. Wedi pura. Netu ama oyala wediyenma ekathu shanutada shashadada. Dennat ekama ekathu ne. Kena dekka. කියද මාසික ආදායම මෙයාට නම් මේ දවස්වල ආදායමක් නෑ මෙයාගේ මාසික වියදම ඔයා අන්න ඕනි කලින් ඔයාලගේ වෙඩින් එකේ ෆොටෝ වලින් ඔයාලා ආසම ෆොටෝ එක මොකක්ද ඊරංග තමයි අහන්නේ ස්ලිම් එකට ඉන්නේ කී රහස් කියන්නේ තුන්වෙනිදම මෙච්චර විතර බත් එකක් කනවා රසික චාන්ද ගෙදර වැඩ ඔයාලමද කරගන්නේ ඔව් අපිම තමයි කරන්නේ නෑ ගොඩක් වෙලා රහ හිවල්ලා තුගාලා මොප් කරලා ඒවත් කරලා දෙනවා අපි පොල් ගාලා දෙනවා ස්පෙසිෆිකලි කියන්න ඕනේ මේක කරන්න ප්‍රශ්න ඉවසීම තියාගන්න හස්බන්ඩ්ස්ලාට එහෙම ගොඩක් සැර කරන්න එපා. එතකොට ඒගොල්ලන්ට අර එපා වෙලා මෙයා වෙන්න පුළුවන් නේ. එහෙම කරන්න එපා. ප්‍රභාත අබේසන සාරංගයේ උස කීයද? 5යි 9. නෑ. 5යි 10 මාරක් මට මේකට අවංක උත්තරයක් ඕනේ. ආදරය කියන්නේ සුන්දර දෙයක්ද? ෂමෝ සංජුල. ආදරය සුන්දර වරදකි. කිසිදා සමාපත්තම් නැති රන්දීර් සිං ඇරෙන්න බොලිවුඩ් වල ඔය දෙන්න ආසම ස්ටාර් කවුද මම ආස රන්දීර්ට මෙතුමලි මඩුගල්ල අක්කි ඔයා ඉපදුනේ කොළඹද ඔව් වැළවත් තිරුණි චතුරංගි අක්කිට කලින් BF ඉඳලා තියෙනවා බොයෆ්‍රෙන්ඩ් යා බලන්න ඉඳලා කියනවනේ මතුවන්ති පීලිගම ලංගම් ජීවිතේ ආදරයට බාධාවක් වුණ වෙලාවක් තිබුණාද අපි දෙන්නා ගෙනත් නෑ ඔයාලට කලින් අසස් වල දීන්නේ කියලා තියෙනවා ෂා ඔය දෙන්න කොච්චර දුරට ඉගෙන ගෙන තියෙනවා මම ඒලවස් කරලා ඒලවස් වලින් පස්සේ ඒ ඩිග්‍රී එක පටන් ගත්තා ඇපරල් ප්‍රොඩක්ෂන් මැනේජ්මන්ට් මගේ එක්සම් ඉවර කරලා නැහැ දෙක කටහා ජනසනේද ලිබ්බනා කරලා ඒලවස් වලින් පස්සේ මම කරේ IT මට තියෙන්නේ BSc honors in applied computing උපාධිය දැන් ගෙදරින් නම් මන්නේට උගන්න පාඩම් ටිකක් උගන්න හොඳ පාඩමක් මම දැන් ඉගෙනගෙන තියෙන්නේ. ඉෂාර ජයසිංහ සාරංගයියා ඉගෙනගත් ඉස්කෝලේ විශ්වවිද්‍යාලය මොකද්ද? තර්ස්ටන් විද්‍යාලය ඉංගලන්තයේ නිව්කාසල් නගරයේ නෝතම්බ්‍රියා යුනිවර්සිටි. කලාකරුවෙකුනේ නැත්නම් කරන රස්සාව මොකක් වෙයිද? මම කරේ software engineering. ඒ නිසා මම software engineer කෙනෙක් වෙයි හුඟක් දුරට නළුවෙක් නෝනා. දිනක්ෂයාට කිව්වොත් ඒ ප්‍රශ්න අහනවා. විශ්වවිද්‍යාලයට මම ගියේ මම ඩිග්‍රී එක පටන් ගත්තේ ඕපන් යුනිවර්සිටි එකේ. ඩිප්ලෝමා එක කරේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ. ඉස්සර දිනක්ෂයාගේ ක්‍රෂ් එක ශිහාන් මීරංග නේද? ඕ ඉස්කෝලේ යන කාලේ.
ඉස්සර විතරක් නෙමෙයි දැනුත් ප්‍රශ්නක සිංහන්දා නිර්මාණි වික්‍රමසිංහ පාසල් කාලයේදී කරපු විෂය බාහිර ක්‍රියාකාරකම් මොනවාද ඒව පසු කාලීනව කලා ක්ෂේත්‍රයේ ගමනට බලපාපු විදිය පොඩ්ඩක් කියන්න පුංචි පංචි කරා නිවේදනයට යොමු වෙලා හිටියා පොඩි කාලේ ඉඳලා සින්දු කිව්වා නැතුව ගොඩක් කල් කරේ බාස්කට්බෝල් මෙයාට ස්විමින් පුළුවන් මේ මෙයා කියනවා මෙයා රනින් ඉවෙන්ට්ස් කරා කියලා මෙයා දුගුණ විදිය දැක්කාම නම් මට හිතා ගන්න බෑ කොහොමද කරේ කියලා මම කරපු විශේෂ බාහිර ක්‍රියාකාරකම් ගැන මම බැඩ්මින්ටන් තමයි ස්පෝර්ට් එකක් විදියට කළේ ක්‍රිකට් ගහන්න ලොකු ආසාවක් තිබුණා අම්මා ගිහිල්ලා සර්කින් යනවාම දවස් 3ක් දෙකක ප්‍රැක්ටිස් තියනවා කියලා තියෙනවා ඉතින් අම්මා බය වෙලා මම ආවේ ඒව හරියට කරගන්න එකක් නැහැ කියලා ක්‍රිකට් වලට දාන්න නැතුව බැඩ්මින්ටන් වලට දැම්මා මම වැඩි හරියක් විවාද කණ්ඩායමේ තමයි මේ විෂය බාහිර කටයුත්තක් විදියට කරේ කණ්ඩායම නායකත්වය දරුවා අවුරුදු දෙකක් විතර සහ ප්‍රිෆෙක් කෙනෙක් විදියට කරලා තියෙනවා විවාද කණ්ඩායමේ හිටපු එක නම් ඒක නම් ඇත්තම ඇත්තම කියලා දැන් මේක තියෙනවා ගොඩක් වෙලාවට ජීවිතේ ගොඩ යන්නේ විවාද වලින් හැබිච්ච පන්නරෙන් නිසා මේ නිම්චලා නිම්චලාගේ ප්‍රශ්නයක් නෙමෙයි මෙයා ගොඩාක් අපිට කවි ලියනවා කෙසේ කොහොම ඌවත් ජීවන ගමන ගහට පොත්ත වාගේ දෙන්නගේ ගමන ගැළපෙන අයම හමු වී යන විට ගමන හරි ලස්සනයි සාර්ථකයි ඒ ගමන ප්‍රියංකා වික්‍රමසිංහ දෙන්නගෙන් වැඩිපුරම රොමැන්ටික් කවුද ගමිත වනසිංහ what are your favorite countries do you like sweden like zero waste countries sweden we haven't been to sweden but she loves switzerland She has been there. Anti Hasara, apne lokuma fan ke ne. If possible, please sing Madinet song. Yeh la. Madinet piya vela, ma susum siravela, yanatura divi mage, ob pavanai sine sada. Dollar sign ne ka. Prashna ke na. සරගය හිරුස්තා නිවේදනය කරන ස්ටුඩියෝ එකේ දිනක්ෂයක්වත් හැමදාම හිටියද නෑ එක දවසක්වත් හිටියේ නෑ එකම එක දවසක් හිටියා ඒ අර මාව සර්ප්‍රයිස් කරන්න මගේ බර්ත්ඩේ එක දවසේ ආපු වෙලාවේ දුලාන්ජි ක්‍රියේෂන්ස් how many countries did you go ah okay අපි මෙහෙම කරමු මම එකයි ඔය එකයි කියන පුළුවන් තරම් ඉක්මනට අපි විසිට කරපු countries okay දෙන්නම වෙන්න පුළුවන් තනියෙන් ගියවත් වෙන්න පුළුවන් පටන් ගමු ඕස්ට්‍රේලියා ඉන්දියා කැනඩා සිංගප්පූර් තායිලන්ඩ් Italy, Japan, Korea, Spain, Dubai, Bahrain, Qatar, Kuwait, USA, Malaysia, Canada, I've been to Lebanon, Australia, you said Australia, 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 Australia. Tabu European country, France, France, Italy, Cuba, Switzerland, Switzerland, Oman, Cyprus. Cyprus. Oh yeah, Mongolia. ඔය වගේ රටවල් වලට තමයි ගිහිල්ලා තියෙන්නේ. චමෝදි සංසලා. අයිය යක්කයි දෙන්නම ආසම ගීතේ මොකද්ද? ඒකෙන් කොටසක් ගායනා කරන්න. සිනා පිපෙනානේ වසන්තේ නෙලා දෝතින් මලක් සිනාසි මගේ නොවිත ඔබයි Kavindi Madanayaka, what was the first gift that Sarangaya gave to Binakshi Akki? Perfume ke mascara koi ne? Perfume ke mascara koi. Me thamai meya mata mulinma dunna gift ekak. එයා දැක්කෙත් නෑ මං එක හංගගෙන හිටියා. එයාට perfume mascara ගන්න සල්ලි තිබ්බා. මට මං පොඩි ළමයි කෙනෙක් සල්ලි නෑ. පොඩි නෑ. අරෝෂ පෙරේරා. ඇයි දිනක්ෂි ඉංග්‍රීසි දන්නවා කියලා පෙන්වන්න හදන්නේ? අරෝෂට වගේම මම හිතන්නේ ගොඩක් අය තියෙන ප්‍රශ්නයක්. අපි කොයිම වෙලාවක ඉංග්‍රීසි හෝ වෙන භාෂාවක් දන්නවා කියලා පෙන්වන්න උත්සාහ කරන්නේ නෑ. ඒක පෙන්වීමෙන් අපිට කිසිම වාසියක් එහෙම දෙයක් නැහැ භාෂාවක් පාවිච්චි කරන්නේ සංනිවේදනය කරන්න අපිට සිංහලෙන් කතා කරන්නත් පුළුවන් ඉංග්‍රීසියෙන් කතා කරන්නත් පුළුවන් දමිළ භාෂාවෙන් කතා කරන්නත් පුළුවන් ඒක තේරුම් ගැනීමේ නොගැනීමේ ප්‍රශ්නේ අපේ ප්‍රශ්නයක් නෙවෙයි අපි කියන දේ තේරෙන්නේ නැතිකොට ඒක අපේ ප්‍රශ්නයක් කරලා අපිට කතා කරනවා අපිට ඉංග්‍රීසි ලොකුවට මහ ලොකුවට බෑ හැබැයි අපිට සාමාන්‍ය තත්ත්වෙන් ඉංග්‍රීසි කතා බහ කරගන්න පුළුවන් ඉතින් අපිට අවශ්‍ය නම් අපි ඉංග්‍රීසියෙන් කතා කරනවා ඒක තේරෙන්නේ නැති එක ඉංග්‍රීසි නොදන්න කෙනාගේ ප්‍රශ්නයක් මිසක් ඉංග්‍රීසි පාවිච්චි කරන කෙනාගේ ප්‍රශ්නයක් නෙමෙයි.
ඉංග්‍රීසියෙන් කතා කරන ඕන කෙනෙක් දිහා එහෙම අවුලකින් බලන්න එපා. ඇයි මට ඒක තේරෙන්නේ නැත්තේ කියන එක ගැන විතරක් හිතන්න. එහෙම හිතලා කැමති නම් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න. මේ අපේ කම තීරණය වෙන්නේ මේ සිංහල පුළුවන්ද කියන එකෙන් නෙමෙයි. භාෂා ගොඩක් තේරුම් ගත්තොත් ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් වුණොත් ඔයගොල්ලන්ට අපේ කම ජාත්‍යන්තරයටත් ගෙනියන්න පුළුවන් වෙයි. ඈ සුද්දෙක්ට අපේ කම කියලා දෙන්නේ සිංහලෙන්ද? නෑ. ඉංග්‍රීසියෙන් තමයි සුද්දෙක්ට අපේ කම කියලා දෙන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා ඉංග්‍රීසි ඉගෙන ගන්න වැඩි වෙන්නේ නෑ. ප්‍රීතිකා සමන් සුරතලෙක් ඉන්නවද? මේ ඉන්නවාගේ සුරතල. ධම්මික විධාන ගමගේ වෙඩින් එක ප්ලෑන් කරේ කොහොමද අක්කේ? ප්ලෑන් කරේ කියන අපි වෙඩින් කාලයක් තියාගෙන ප්ලෑන් කරේ. හැබැයි අපිට වෙඩින් ප්ලෑන් එකක් හිටියා. ජනක ජනක මාවැල්ල ආදරේ මතක් කරන්න ඕනේ. අනිත් අපි නම ලොකු බරක් දැනුනේ නැහැ ඒකට. සා අපිට තව ගොඩාක් අය උදව් කරා. මේ ප්ලෑන් කරද්දී කොම්ප්ලිකේට් කරගත්තේ නැහැ. මේ ගොඩාක් දේවල් දාගත්තේ නැහැ. අපි අපිට ඕනේ නැත්තම් හරියම සරල විදිහට කරන්න. අපිට ගාඩන් වෙඩින් එකක් තමයි කරන්න උමනාව තිබුණේ එලිමහනේ. ඒ වුණාට ඒ දවස්වල තිබ්බ මේ කාලගුණ තත්ත්වයත් එක්ක අපිට මේ ඇතුළකට එන්න වුණා. හැබැයි අපි ආස විදිහට හැමදේම කෙරුණා. සහන් රන්දුන. ඔයාලට බොලිවුඩ් සිනමාවේ කවුද මුණ ගැහිලා තියෙන නළු නිළියෝ? මෙයාට මధుර ඩික්සිත් මෙන්න මෙහෙම 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 හම්බුණා. එයාගෙන් සම්මානයක් ගන්න හම්බෙච්ච වෙලාවේ කතා පොඩ්ඩක් කතාත් කරානේ. මොන දේලාවා කිව්වේ? මම නෙමෙයි එයා තමයි මට කිව්වේ. මේිට කලින් තප් විනාඩි කිහිපයක කලින් තමයි මගේ ඩාන්ස් ඇක්ට් එක ගියේ. මේ වගේ ආදරණීය චිත්‍රපටයේ ගීතයද. ඉතින් ඒක මම ලිෆ්ට් එහෙම කරා. ඉතින් ඒ වෙලාවේ මට කිව්වේ මේ your good dance and it's beautiful you're beautiful. ඒ කියන්නේ මට ඔක්කොම උන් හිතනම තමයි. මට අනුසරණය ස්ටේජ් එකේ වචින් දෙකක් කතා කරගන්න බැරි තත්ත්වයකට මම පත් වෙනවා. මොකද මම ඉච්චිටම excited නා. ඔයා හරි ලස්සනයි. අපි හරි හරිම ඩවුන් ටු අර්ත් හරි හොඳයි අර හරිම අව්‍යාජ විදියට කතා කරලා අපිව ප්‍රේස් කරලා ඉතින් ඒක අමතක නොවන සිංහයක්. මටත් ජැක්ලින් ෆර්නැන්ඩස් එක කතා කරන්න ලැබිලා තිනවා එක ඉවෙන්ට් එකකදී. අනිත් අයව අපි ඔය මේ හිරු ෆිල්ම් අවාර්ඩ්ස් වලදී ළඟින් ළඟින් දැක්කව සුනිල් ශෙට්ටි එහෙම කීප දෙනෙක් අපිට දකින්න ලැබුණාද කතා කරන්න ලැබුණේ නැහැ සමහර අයත් එක්ක. Who is your favorite cricketer? අංජන ගිම්ෂාන්. මෙයාගේ නම් මහේල. මහේලන් සංගබුත්. මුචිම කාලේ ඉඳලා මම කියන්නේ පොඩි කාලේ ඉඳලා ක්‍රිකට් බලපු ඉඳ මං රොෂාන් මහනාම තමයි මගේ චයිල්ඩ්හුඩ් හීරෝ. ඕස්ට්‍රේලියානු ටීම් එකේ මාක් වෝට් ආසාවෙන් හිටියා. ජයසූරිය අයියා, දිල්ෂාන්, සංගයන් මහේල, මුරලිදරම් ඔය වගේ ආස ක්‍රිකටර්ස්ලා කීප දෙනෙක් ඉන්නවා. I used to have a crush on Bradley. He's cute. රශ්මි ඉෂාර, දිනක්ෂයාගේ ඉන්ජෙක්ෂන් ගහලා සුදුන් ගහලාද සුදු උනේ? ප්ලීස් ආන්සර්. මෙයාට කොහෙද සුදුෙන් ඉන්ජෙක්ෂන් ගහන්නේ? මේ ඕනම ඉන්ජෙක්ෂන් එකක් මොනාරි මේ අවශ්‍යතාවයකට වෙන මේ සේලයින් එකක් දෙන්නවත් හරි අමාරුයි. මේ මෙයාට කටු පේන්න බෑ. Thank you very much ප්‍රශ්න ඉදිරිපත් කරපු හැමෝටම. Oh thank you ඔබ හැමෝටම. හැමදාම අපේ channel එකත් එක්ක එකතුලා ඉන්නවා. ඉතින් අපිට හොඳ feedback එකක් එනවා අපි දාන videos වලට. එහෙනම් හැමෝටම කියන්නේ සතුටින් නිරෝගීව ඉන්න. ආයෙ අලුත් video එකකින් හම්බෙමු. Bye. වේදනා පිරී ලොවත් ඔබයි බිහි කළේ.